ආයුබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තා කරන්නේ අංක 1 සියත මධ්‍යහනපත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථම නවදහනේ පුවත් සිරස්තල වෙත සෞඛ්‍ය මාර්ග උපදේශ යටතේ උසස් පෙළ විභාගය අද ආරම්භේ ඉන්ධන ඇමතිගේ මුනිවත හොඳා IOC තෙල් වැඩි කළ හින්දා වැඩිවන ඉන්ධන මිලට ජනතා විරෝධය තව සතියකින් සිපෙට්කෝ ඉන්ධන මිලත් වැඩි වෙයි ආනන්ද පාලිත කියයි විදුලි උත්පාදනයට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීමට විශේෂ සාකච්ඡාවක් අද රාත්‍රියේ විදුලි ඉල්ලුමට සැපයුම ප්‍රමාණවත්ද බ්‍රීලෝඩ් ක්‍රමයට දුවන බලාගාර ගැන රංජන් කියයි සෞඛ්‍ය වෘත්තීය සමිති වර්ජනේ රෝගීන් දැඩි අපහසුතාවයට වර්ජනය හෙලා දකිනවා වෛද්‍ය බෙල්ලන කියයි පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල සහ හර්ෂණ රාජකරුණාට කොවිඩ් ගත වූ සති තුනේ පාර්ලිමේන්තු කොවිඩ් පොකුර 16 දක්වා ඉහළට ගත වූ දින 6 තුල කොවිඩ් රෝගීන් 7000ක් දැන් දේශීය පුවත් කොවිඩ් වසංගතය නිසා මාස 6ක් පමා වූ අපස උසස් පෙළ විභාගය අද ආරම්භ වුණා. දිවයින පුරා 345,242 දෙනෙකු අද විභාගයට පෙනී සිටිනවා. ඒ විභාග මධ්‍යස්ථාන 2438කදී සියලුම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම හඳුන්වා දී ඇතැයි විභාග දෙපාර්තමේන්තුව පවසනවා. කොවිඩ් වසංගතය අපේ රටේ පාසල් දරුවන්ගේ ජීවිතවලට දැඩි බලපෑම් එල්ල කළා. අපට ඉතා දිගු කලක් පාසල් සම්පූර්ණයෙන්ම වසා දමන්නට සිදු වුණා. අවසානයේ ඉතිරි වූයේ ඔන්ලයින් අධ්‍යාපනයයි. ඔන්ලයින් අධ්‍යාපනයටත් බාධා රසක් එල්ල වුණා. ඒ අතර ගුරුවරුන් ඔන්ලයින් අධ්‍යාපනය වර්ජනය කිරීම බරපතල ගැටලුව වුණා. එසේම අවශ්‍ය ජංගම දුරකථන සහ සංඥා දුර්වලතාවයන්ද ඔන්ලයින් අධ්‍යාපනයට බාධා එල්ල කළා. කෙසේ නමුත් ඇති හැකි නැති බැරි සියලු දෙමාපියන්ගේ එකම පැතුම තම දරුවන් උසස් අධ්‍යාපනය ජය ගැනීමයි. දරුවන්ගේ පැතුම විශ්වවිද්‍යාල අධ්‍යාපනයයි. මාස 6ක් පමා වී හෝ බාධා රැසක් මැද උසස් පෙළ විභාගය පැවැත්වීමට ලැබීම රටක් ලෙස අප ලැබූ ජයග්‍රහණයක්. දරුවන්ගේ ජීවිතවලට ශක්තියක්. විශේෂයෙන් කොවිඩ් ආසාදිත දරුවන්ට පවා අවශ්‍ය පහසුකම් ලබා දෙමින් සහාය දැක්වීම පහසු කටයුත්තක් නෙවෙයි. නමුත් අධ්‍යාපන අමාත්‍යාංශය කොවිඩ් වැළඳුණු සහ නිරෝධායනය වන දරුවන් සඳහා විශේෂ මධ්‍යස්ථාන 29ක්ද පවත්වාගෙන යනවා. යන්තම් උණ ඇති දරුවෙකු හෝ වේනම් වැඩි අවධානයක් යොමු කිරීමටයි අධ්‍යාපන අමාත්‍යාංශය පියවරගෙන ඇත්තේ. සෑම විටම සියලු වගකීම් රජය පිට හෝ අධ්‍යාපන බලධාරීන් මත තැබීම යුක්තිසහගත වන්නේ නැහැ. විශේෂයෙන් කොවිඩ් වසංගතය පරාජය කිරීමේ වගකීම සෑම පුරවැසියෙකුම සතුයි. එහිලා විශේෂයෙන් උසස් පෙළ දරුවන්ද තම වගකීම් අවබෝධ කරගත යුතුයි. නිවැරදි දුර අත්සෙදීම මුවාවරණ සහ විභාගයෙන් පසු කණ්ඩායම් ගැසීම එකට ආහාර බෙදාගෙන කෑම ආදිය අපට යම් කාලයකට නවතා දමන්න අද ආරම්භ වුණ උසස් පෙළ විභාගය ජය ගැනීමට සියලු දරුවන්ට අප සුබ පතනවා. එසේම අප නිතර දෙමව්පියන්ට මතක් කරනුයේ හුදෙක්ම විභාග ලකුණු හෝ ප්‍රතිඵලය යනු ඔබේ දරුවාගේ ජීවිතයේ අවසන් ප්‍රතිඵලය නොවන බවයි. දිවයින පුරා උසස් පෙළ විභාගයට අද පැමිණි බොහෝ දරුවන් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව ක්‍රියා කරනු දක්නට ලැබුණා. මට මංගන සැටි ස්ටෙම් එක කරනවා කියන්නේ අවුලක් නැහැ මේ සූදානම් වුණා හැබැයි ඉතින් තව ටිකක් කල් අදින්න තිබ්බ නේද කැත වැඩක් කරේ ටුට්ටක් ඇදලා තිබ්බනම් තව මොකක් කර කරගන්න තිබ්බ මම නම් දෙවෙනි වර විභාගෙට පෙනී සිටින්නේ මට නම් ගොඩක් විෂය කරන ආවරණ වෙලා තිබුණාට සමහර පළවෙනි සැරේදී ළමයින්ට නම් හරියට ඒ විෂය කරන ආවරණ වෙලා නැහැ මේ ළමයින්ට මොකක් හරි සාධාරණයක් ඉටු කරන විදිහට වැඩ කටයුතු සිද්ධ වෙනවා නම් හොඳයි කියලා හිනා ලෑස්ති නම් වුණා ඒ වුණාට හැබැයි විෂය නිර්දේශ නම් ආවරණය වෙන්න අමාරුයි මොකද ඔන්ලයින් එක ඒකත් තමයි ගොඩක් ප්‍රශ්න වලට මුහුණ දීලා තමයි විභාගෙ ලියන්නේ හිතට සහැල්ලුවක් ඇත්තෙම නැහැ කොහොමඩි
ඊයේ මැදම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා IOC සමගම ඉන්ධන මිල ඉහළ දමා තිබෙනවා. කෙසේ වෙතත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල වැඩි කිරීමට මෙතෙක් තීරණය කර නැහැ. IOC සමගම සිය ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමත් සමග ජනතාවගෙන් එළවී ඇත්තේ දැඩි විරෝධයක්. මේ අතර තවත් සතියකින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවත් ඉන්ධන මිල ඉහළ දමනු ඇතැයි සමගී ඒකාබද්ධ වෘත්ති සමිති සංධානයේ කැතුම්කරු ආනන්ද පාලිත මහතා ප්‍රකාශ කළා. ඊයේ මැදම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා IOC සමගම සිය ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට කටයුතු කළා. යනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 7කින් ඉහළ දමා තිබෙනවා. එහි නව මිල සටහන් වන්නේ රුපියල් 184ක් ලෙසින්. ඔක්ටේන් 95 රුපියල් 3කින් ඉහළ දැමීමට IOC සමගම තීරණය කළා. ඒ අනුව එහි නව මිල රුපියල් 213ක් දක්වා ඉහළ යනවා. මීට අමතරව ඔටෝ ඩීසල් ලීටරයක මිලද රුපියල් 3කින් ඉහළ දැමීමටයි පියවර ගෙන ඇත්තේ. ඒ අනුව ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 124ක් බවයි ලංකා IOC සමගම ප්‍රකාශ කළේ. ඊයේ මැදම රාත්‍රියේ සිට තෙල් මිල වැඩි වෙන බවට ජනතාවට ලැබුණු පණිවිඩය නිසා තෙල් ලබා ගන්න ජනතාව දිගු පෝලිම් වල සිටිනු දක්නට ලැබුණා. ඇතැම් ඉන්ධන කල් ඉන්ධන නොමැතිකම හමුවේ වසා තමා ඇති බවද ජනතාව චෝදනා කළා. चाटर अब तेलोलटा वेटो बोर बैल का आंटोत्तमें मुना मेमारी रेकल तीरिकटी මෙතර සමගි ඒකාබද්ධ වෘත්ති සමිතී සඳහනේ කැඳවුම් කරු ආනන්ද පාලිත මහතා වැඩි වූ ඉන්ධන බිල සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. තෙල් සංස්ථාවේ ඉන්ධන මිල වැඩි කිරීමේ කසකාරය මේක තුන් වතාවක් අපි දැක්කා. ඔය බලශක්තිය ඇමැතිම තමයි දෙසැම්බර් 20 ඉන්ධන මිල වැඩි කරේ ලෝකේ කොහෙවත් නැති සූත්‍රයක. උපරිම තව සතියක් දින 7ක් යනකොට LIOC එක මිල වැඩි කරපු හින්දා 100ට 10ක් 15ක් තෙල් සංස්ථාවට තවත් මිල ඉන්ධන ගේන්න වැඩිපුර ගේන්න වුණා. පාඩුව වැඩි වුණා. දැන් දරා ගන්නම බෑ. ඒක නිසා ඉන්ධන මිල වැඩි කරන්න වෙනවා. ඒ අතර පෝලිං වලටත් යන්න වෙනවා. උපරිම අපි දින 7ක් කකුලුව දියසැලියේ ඉන්න වගේ රත් වෙනකන් පොඩි ජොලියක් දෙයි. මට පේන්නේ බලශක්තිය ඇමතිගේ කටගාලා තියෙන්නේ රන් කිරි වලට ගන්න මව් කිරි. මම දන්නේ. ඒකට වඩා රත්තරන් උරච්චි කරනවා. මේ බලශක්තිය ඇමතිගේ කිරි කටගාලා තියෙන එළු කිරි. එළු කිරි කටගාලා තියෙන්නේ තේතිය රජුරුවන්ගේ නැකතට. මො එළුව බෑමනි කියන්නේ. ඊළඟ බොරුමනි කියන්නේ. සෞඛ්‍ය වෘත්ති සමිති 18ක් අද පෙරවරුවේ අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කළා. මේ නිසා අදත් අසරණ රෝගීන් පත්වූයේ දැඩි අපහසුතාවයකටයි. මෙම වර්ජනය හෙළා දකින්න බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදීය සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සඳහන් කළේ. එසේම රාජ්‍ය එක්සත් හෙද නිලධාරීන්ගේ සංගමේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ද වර්ජනයට සිය විරෝධය පළ කරනවා. හෙද පරිපූර්ණක අතුරු වෛද්‍ය සේවාවන්ට අයත් වෘත්ති සමිති 18ක් අද උදෑසන 7 සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කළා. ඒ වැටුප් විෂමතාව ඇතුළු ඉල්ලීම් 7ක් මුල් කරගනිමින් හිතෝ විදියට සිදු කරන මේ වැඩ වර්ජන නිසා හැමදාමත් වගේ අදත් අපහසුතාවයට පත් උනේ අසරණ රෝගීන්. मिनसुंग
බොහොම කනගාටුයි අපි දුරින් ඇවිල්ලා ඉතින් බෙහෙතක් ගන්න එනවා හොස්පිටල් වහලා ස්ට්‍රයි මේ රෑස් ගන්න බෙහෙත් ගන්න අඩු වෙන්නේ ඉතින් බෙහෙතකට දෙන්නේ නේ මොන පවත් ගේන කියලා බලන්නකෝ බස් එකේ තේකේ ඉන්නවනේ උදේ පාන්දර පායේ ඉඳලා මේ ආවම ස්ටයිට්ලු මිනිස්සු හැමදාම රස්තය දිහේ නැක විතරයි වෙන්නේ මිනිස්සු එනවා කියන දිනේට මේ ටෙස්ට් එක කරගන්න පාන්දර ඉඳන් අපි එනවා ඊට පස්සේ හැරිලා යනවා මේගොල්ලෝ කියන වෙලාව මොකද්ද මේකේ තේරුම දුප්පත් මිනිස්සු ආවිල්ලා මේ අතර වෙලා යන පොලි මේ ඉඳලා සල්ලි తీරන මේවට එන්නේ නැහනේ මුන් තමයි ගන්න පදි මදි වෙලා ඒකයි වෙලා තියෙන්නේ සෞඛ්‍ය වෘත්තීය සමිතිය ආරම්භ කර ඇති මෙම වර්ජන ක්‍රියාමාර්ගය හෙළා දකින බවයි රජයේ හෙද නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා ප්‍රකාශ කළේ. ශ්‍රී ලංකාවේ මේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ තියෙන රාජ්‍ය සේවය මොකද ඒකේ තීරුම? කාවද වටන්නේ? ගිය මාසේ ස්ට්‍රයික් කරා, මේ මාසේ වරයික් කරා. කිසිම රජයක් වැටුණාද? නැත්නම් කිසිම දේශපාලනයෙක් අනේ ආද මට බේත් ටික ලැබුණේ නැහැ මං උදේත් පාන්දර 3 ඉඳන් ආව පොලිමේ හිටියා කියනවාද? කිසිම දේශපාලනයෙක් නැහැ. හැබැයි මේකේ වටන්නේ මේකේ තනිකර පීඩාවට පත් කරන්නේ රෝගී. මේ සෞඛ්‍ය ශාස්ත්‍රය වෙනුවෙන් පාන් ගෙඩියක් ගත්තා. බිත්තර ගෙඩියක් ගත්තා. වතුර ටිකක් ගත්තා. කරන්ට් එක බෑ ගත්තා. බදු ගෙවන ජනතාව. මේ ජනතාවට මේ ප්‍රමණ ඉරියර කිරීම සම්පූර්ණයෙන් අපි එලා දකිනවා. ඔබ වෙනුවෙන් රාජ්‍ය සේවා එක්සත් සංගමය යෝධ එක්සේ පිටිපස්සෙන් ඉන්නවා ඔබේ අයිතීන් ලබා දෙන්නට සියලුම අයිතීන් නෙමේ අපිට කරන්න පුළුවන් දේවල් අපි ලබා දෙන්න තියෙනවා මේ කරන අවස්ථාවාදී වැඩ වර්ධන වලින් වෙන්නේ මොකද්ද අපට ලැබෙන්න තියෙන එකත් නොලැබී යාම පමණයි කියනක අපේද කාරණ මං කියනවා සමහරු වර්ජනය කරනවා අයිතීන් දිනන්නට සමහරු වර්ජනය කරනවා පැවැත්මට සමහර වර්ජනය කරන බෝට්ලාල ආරක්ෂා කරගන්නට එහෙම නැත්නම් තෝ මේ ලබා දෙන්න ඕනාවක් තිබුණා නම් පාර්ලිමේන්තුවේ හෙද සේවයේ ගැන හිටපු එකම മന്ത്രിවරයා තමයි අපේ සමන්රත්න පියමැතිතුමා. අයිතින් දිනා දෙනවා නම් එතුමාට තිබුණ පාර්ලිමේන්තුවේ හඬක් රගන්න. ඇයි ඒ හඬ නැగి වෙනති පුළුවන් වෙලාවේදී. ඒකෙන් කියන්නා කෙසේ කිව්වත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුයි. මේක අපේ හෙදුව තේරුම් ගන්නට ඕනේ. විදුලි උත්පාදනය සඳහා අවශ්‍ය ඉන්ධන ලබා දීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වෙනවා. අද රාත්‍රියේ විදුලි ඉල්ලුමට සරිලන සැවැමාවක් ලබා දීමට හැකියාවක් පවතින බවයි විදුලි ඉංජිනේරු සංගමයේ පවසන්නේ. මේ අතර බාජ් බලාගාරයේද අද පෙරවරුවේ සිට අක්‍රීය වී තිබෙනවා. විදුලි උත්පාදනයේ සඳහා අවශ්‍ය ඉන්ධන ලබා දීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වෙනවා. එහිදී ඉදිරි සතිය තුල බලාකාරවලට අවශ්‍ය ඉන්ධන නිකුත් කිරීම සම්බන්ධයෙන් තීරණය කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. මේ අතර ඉන්ධන අවසන් වීම නිසා බාච් බලාගාරය අද පෙරවරුවේ සිට අක්‍රීය වී ඇති අතර ඉන් මෙගවොට් 60ක ප්‍රමාණයක් ජාතික විදුලි බල පද්ධතියට අහිමි වී අවසන්. කැලණිතිස්ස බලාගාරයේ තවමත් මෙගවොට් 130ක ප්‍රමාණයක් ජාතික විදුලි බල පද්ධතියට එක් කර නැහැ. කෙසේ වෙතත් කැලණිතිස්ස සංයුක්ත චක්‍රීය බලාගාරයට අවශ්‍ය නැප්තා ලබා දීම සිදු කෙරුණු අතර එහි මෙගවොට් 163ක ප්‍රමාණයක් මේ වන විට ජාතික විදුලි බල පද්ධතියට එක් කර තිබෙනවා. අද රාත්‍රී විදුලි ඉල්ලුම මෙගවොට් 2650ක් බවයි විදුලි ඉංජිනේරු සංගමය පැවසුවේ. එම ඉල්ලුමට සරිලන ලෙස සැපයුමක් ලබා දීමට තාපස සහ ජල විදුලි බලාගාරවලින් උත්පාදනය කරන විදුලිය භාවිත කිරීමේ හැකියාවක් පවතින බව විදුලි ඉංජිනේරු සංගමයේ ප්‍රකාශකයෙකු අපකල විමසීමකදී සඳහන් කළා. පසුගිය සති අන්තය වන විට දෛනික විදුලි ඉල්ලුම මෙගවොට් 2000ක් දක්වා පහත ගියද අද සිට වැඩ කරන දින කිහිපය තුළ දෛනික විදුලි ඉල්ලුම මෙගවොට් 2750 ඉක්මවීමේ අවධානමක් මතුව ඇති බව වාර්තා මේ අතර පවතින විදුලි අර්බුදය සම්බන්ධයෙන් ලංකා විදුලි බල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් මහතා මෙලෙස අදහස් පළ කළා. විදුලි බල අර්බුදය දිගින් දිගටම දඟර ගැහිලා ඉදිරියට එනවා මිසක් මේකට විසඳුමක් පේනතෙක් මානක නැහැ. අද රජපැත්තේ නිවේදනයක් ගහලා තිබ්බා විදුලිය සම්බන්ධයෙන් අලුත් තත්ත්ව රට හෙළිදරව් කරනවා. කෙසේ වෙතත් රට බලාපොරොත්තු වෙන්නේ ජනවත් කළ කැපීමක් හෝ නොදනුවත් විදුලි සන්ධි කිරීමක් නෙමෙයි. විශේෂයෙන් දරුවන්ගේ අධ්‍යාපනය කියන කිතාමත් ප්‍රමුඛ කාර්යයක් ලෙස අපි සලකනවා. ආණ්ඩුවට කියන්නේ මේ කෙකර ගන්න නැතුව දවලුත් අඳුර යතපත ගන්න නැතුව මේ හැම පාර්ශ්වයක්ම එකතු වෙලා රටට යම් ආකාරයක සාධාරණයක් ඉෂ්ට කරන්න කියන ඉල්ලීම තමයි අපි කරන්නේ. විශේෂයෙන් අපි දන්නවා පෞද්ගලික බලාගාර හිමියන්ට මේ කොන්දේසි වලට යටත් වෙලා ආණ්ඩුව දන ගහලා දුන්නට පස්සේ ඔවුන්ට තෙල් හම්බ වෙනවා IOC එකෙන් හරි. ඉතින් හැබැයි මේ ආණ්ඩුවට අද රීලෝඩ් සිස්ටම් එකකට තමයි දුවන් සිද්ධලා තියෙන්නේ මේ බලාගාර ටික.
අකණ්ඩව අටවන දිනටත් දහස ඉක්මවා කොවිඩ් රෝගීන් ඊයේ වාර්තා වුණා. ඒ රෝගීන් 1331 දෙනෙකු ලෙසයි. ගත වූ දින 6 තුල පමණක් මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 7335ක්. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලලිත් එල්ලාවල හා හර්ෂණ රාජකරුණා යන මහත්වරුන්ට COVID-19 වෛරසය ආසාදනයේ වී තිබෙනවා. ඒ අනුව ගත වූ සති 3ක කාලය තුළ පාර්ලිමේන්තු කොවිඩ් පොකුර 16 දක්වා ඉහළ ගොස් ඇති බවයි පාර්ලිමේන්තුවේ බේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සියත අපකල විමසීමකදී ප්‍රකාශ කළේ. කොවිඩ් වෛරසය ආසාදනය වූ නව රෝගීන් 1331 දෙනෙකුද ඊයේ තහවුරු වුණා. අදාළ රෝගීන් සියලු දෙනා දේශීයව හඳුනාගෙන ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ නිවේදනය කළේ. ඒ අනුව ගත වූ දින 6ක කාලය තුළ පමණක් මෙරටින් තහවුරු වී ඇති කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 7335ක්. समस्त कोविड रोगींगे संख्या सटहन पाने 618520ක් ලෙසයි. कोविड रोगींगे प्रतिकार සඳහා මේ වෙනකොට ඇඳන් 6000 ගණනක් භාවිතාවට ගෙනෙනවා. ඇඳන් 14000ක් පමණ අපි සාමාන්‍යයෙන් සැලසුම් කරලා තියෙනවා. ඒ වගේම තමයි දැඩි සත්කාර එකක ඇඳන් සාමාන්‍යයෙන් මේ මොහොත වෙනකොට 70ක් පමණ අපි සූදානම් කරලා තියෙනවා. ඊයේ දිනටත් වාර්තා වෙලා තිබුණේ 59ක් තමයි භාවිතයට ගෙනින්නේ. මේ தත්ත්වය අපිට පාලනය කර ගැනීම මම හිතනවා ගැටලුවක් වෙන්නේ නැහැ. හැබැයි රෝගීන් වැඩිවීම හොඳ ප්‍රවණතාවයක් වන්නේ නැහැ. හැම පැත්තෙම අභියෝගාත්මක වෙනවා. ඒ නිසා ඒක බලක්වන්න සීල දෙනා උදව් වීම වැදගත් වෙනවා. කොවිඩ් වෛරසයේ ආසාදිත තවත් මරණ 23ක් ද ඊයේ තහවුරු වුණා. අදාළ මරණ පෙරේදා දින සිදුව ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තහවුරු කළේ. වයස අවුරුදු 30ට වඩා අඩු එක් පුද්ගලයෙකු, වයස අවුරුදු 30-59 අතර පුද්ගලින් සිව් දෙනෙකු හා වයස අවුරුදු 60ට වඩා වැඩි පුද්ගලින් 18 දෙනෙකුද මියගිය පිරිස අතරට ඇතුළත්. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 15595 දක්වා ඉහළ ගොස් තිබෙනවා. දැන් ලෝක කොවිඩ් තත්ත්වය. ඉන්දුනීසියාව පුරා කොවිඩ් තුන්වන රැල්ලක් පැතිර යමින් තිබෙනවා. ඩෙල්ටා රැල්ල මැකී යාමත් සමග එරටින් වාර්තා වූ ඉහළම කොවිඩ් රෝගීන් සංඛ්‍යාව සිකුරාදා තහවුරු වුණා. ඒ රෝගීන් 32211ක් ලෙසයි. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව මේ වන විට ඉන්දුනීසියාව කොවිඩ් වෛරසය පාලනයෙන් ගිලිහුණු රටවල් අතරට එක්ව තිබෙනවා. වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය ඩිකී බුඩිමන් පවසන්නේ මෙම මාසයේ අවසන් වන විට එරටින් දිනකට රෝගීන් 103,005 අතර හමු විය හැකි බවයි. එය දෙමන රැල්ලේදී වාර්තා වූ රෝගීන් මෙන් 10 ගුණයක් පමණ වනු ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ. කැනේඩියානු රජයේ එරට ට්‍රක් රථ රියදුරන් සඳහා කොවිඩ් එන්නත් දෙකම ලබා ගැනීම අනිවාර්ය කරනු ලැබුවා. එම නීතිය පනවනු ලැබුවේ ඇමරිකා එක්සත් ජනපදය සහ කැනඩාව අතර දේශ සීමාව තරණය කිරීම සඳහායි. මීට විරෝධය දක්වමින් කැනඩාවේ ට්‍රක් රථ රියදුරන් සති ගණනක සිට විරෝධතා රථ පෙළපාලි පවත්වනවා. මෙම පෙළපාලි හේතුවෙන් ඔටාවා වැසියන් බරපතල ලෙස පීඩාවට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා ඔටාවා අගනුවරට හදිසි තත්ත්වයක් ප්‍රකාශ කර තිබෙනවා. විරෝධතා කරුවන් අගනුවර මැදේ සාද පවත්වමින් නලා පිඹිමින් ගිනි කෙලි සංදර්ශන පවත්වමින් කලබලකාරී ලෙස හැසිරෙන බවයි වාර්තා වන්නේ. නගරාධිපතිවරයා පවසන්නේ මෙම තත්ත්වය පාලනය කර නගරය නැවත යථා තත්ත්වයට පත් කළ යුතු බවයි. කොවිඩ් වෛරසය අනාගතයේ මානව ප්‍රතිශක්තියට අභියෝගයක් විය හැකි බව මහාචාර්ය සසාකි අකිරා ඇතුළු පිරිසක් පවසනවා. අනාගතයේදී වඩාත් වේගෙන් ව්‍යාප්ත වන නව ප්‍රභේද ඇති විය හැකි බවට මහාචාර්ය සසාකි අකිරා ඇතුළු විද්‍යාඥයන් කණ්ඩායම විශ්වාස කරනවා. මෙම විද්‍යාඥයන් කණ්ඩායම සොකෙන්ඩායි උසස් අධ්‍යාපන උපාධි ආයතනයට අනුබද්ධව කටයුතු කරනවා. විශේෂයෙන් අනාගතයේදී කොවිඩ් වෛරසය නිතර නිතර සෑදෙන රෝගයක් බවට පත්විය හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා ඇප මත මුදාහරින ලෙස අභ්‍යාචන අධිකරණය අද නියම කළා. ඔහු අත්අඩංගුවටගෙන තිබුණේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා ඇප මත මුදාහරින ලෙස අභ්‍යාචන අධිකරණය අද නියම කළා. මේනකා විජේසුන්දර සහ නීල් ඉද්දවල යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත අභ්‍යාචන අධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ලබා දුන්නා. රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිජාස් හිස්බුල්ලා ඇප මත මුදාහරින ලෙස ඉල්ලමින් ඔහු වෙනුවෙන් ඉදිරිපත් කළ පෙත්සමක් පිළිගැනීමෙන් අනතුරුව ඔහු ඇප මත මුදාහරින ලෙස අභ්‍යාචන
මහාධිකරණ විනිසුරු මඩුල්ල හලාවත මහාධිකරණයේ වෙත නියෝග කර තිබෙනවා. මෙම පෙත්සම ඉක්ුද්දා කැඳවනු ලැබූ අවස්ථාවේදී අප ඉල්ලීම සම්බන්ධයෙන් විරුද්ධත්වයක් නොදක්වන බව නීතිපතිවරයා අධිකරණයේ හමුවේ ප්‍රකාශ කර තිබුණා. එහිදී පෙත්සම් කාර්යපාර්ශ්වයේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා සහ නීතිපතිවරයාගේ පාර්ශ්වයේ විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමේ අනතුරුවයි අධිකරණය අද මෙම නියෝගය නිකුත් කර තිබෙන්නේ. පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා නීතිඥ හිජාස් හිස්බුල්ලා 2020 වසරේ අප්‍රේල් මස 14 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගනු ලැබුවා. පසුව ඔහුට එරෙහිව ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ පුත්තලම මහාධිකරණය හමුවේ නීතිපතිවරයා නඩු පවරා තිබුණා. පදික වේදිකාවේ වාහන නතර කරන පුද්ගලින්ට සහ අනවසර ලෙස වෙළඳාම් සිදු කරන්නන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට පොලිස් ප්‍රතිවරයා උපදෙස් ලබා දී තිබෙනවා. මෙලෙස පදික වේදිකාවේ නතර කර ඇති වාහන සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම කොළඹ නගරයෙන් ආරම්භ කෙරුණා. අපේ රටේ දවසින් දවස වැඩි වෙන රිය අනතුරු වලින් දවසකට වටිනා ජීවිත 10ක් 15ක් අතර සංඛ්‍යාවක් අහිමි වෙනවා. රියදුරන්ගේ පදිකේන්ගේ නොසැලකිල්ල වගේම වාහනවල තියෙන කාර්මික දෝෂ මීට ප්‍රධාන හේතු. මේ අතර තවත් රියානතුරු වැඩි වෙන්න ප්‍රධාන හේතුවක් බවට හඳුනාගෙන තිබෙනවා නාගරික ප්‍රදේශවල පදිකේන්ට යාමට ඒමට පහසුකම් සහ ආරක්ෂිත ස්ථානයක් ලෙස සැලකෙන පදික වේදිකාව අවහිර වීම. ඒ නිසා ජනතාවට යන්න වෙලා තියෙන මහපාරේ පදික වේදිකාව තුල සිදු කරන වෙළඳාම් බඩුබාහිරාදී වාහන වලට පැටවීම සහ ගොඩබෑම සඳහා වාහන පදික වේදිකාවේ නවතා තබා තිබෙනවා. මේ පිළිබඳ අවධානය යොමු කරමින් පොලිස් ප්‍රතිවරයා විශේෂ නියෝගයක් සියලුම පොලිස් ස්ථාන වෙත ලබා දී තිබෙනවා. ඒ අනුව මින් ඉදිරියට ඔබ ඔබේ වාහනය පදික වේදිකාව තුල නතර කළහොත් ඊට එරෙහිව ශනිකව ඔබට නීතිය ක්‍රියාත්මක වේවි. අප කොළඹ නගරයේ සිදු කළ සංචාරයක් අතරතුර මෙලෙස පදික වේදිකාවේ වාහන නතර කර තිබූ පුද්ගලින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන පොලිස් නිලධාරීන් පිරිසක් දක්නට ලැබුණා. විශේෂයෙන්ම නගර බදව දක්නට ලැබෙන කාරණයක් වන්නේ පදික වේදිකාව විවිධ කටයුතු සඳහා උපයෝග කරගෙන තියෙනවා. එක් පැත්තකින් විවිධ වෙළඳාම් කිරීමේ කටයුතු, අනිත් පැත්තෙන් වාහන නවතා තැබීමට, තව පැත්තකින් වාහන වලට බඩු පැටවීමට සහ බඩු බෑමට. මේ නිසා පදිකයින්ට ගමන් කරන්න වෙලා තියෙන පාරේ ඒ අනාරක්ෂිත තත්ත්වයක්. ඉතින් ඒ නිසා පොලිස්පති විසින් මේ සම්බන්ධව විශේෂ පණිවිඩයක් ලංකාවේ සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වෙත ලබා දීලා තියෙනවා. ඒ පණිවිඩයට අනුව අඛණ්ඩව මෙවැනි ආකාරයට පදික වේදිකාව අවහිර කරන, ඒ වගේම පදික වේදිකාවේ විධාකාරයේ වෙනත් කටයුතු වල නිරත වෙන පුද්ගලයන් සම්බන්ධයෙන් නීති ක්‍රියාත්මක කරන ලෙස දන් දීලා තියෙනවා. නීතිය ප්‍රතිපාදන අනුව එවැනි වාහන සම්බන්ධයෙන් නීති අනුව කටයුතු කිරීමටත්, ඒ වගේම මෝටර් වාහන පනතෙමෙන්ම දඬුවම් සංග්‍රහය සහ ජාතික මම්මාවත් පනතේ නීතිමය ප්‍රතිපාදන යටතේ අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීමටත් පොලිස් ස්ථානාධිපතිවරුන් වෙතත් විශේෂයෙන්ම රථවාහන අංශ භාර නිලධාරීන් වෙතත් උපදෙස් ලබා දී තිබෙනවා. මධ්‍යාහ්න පුවත විකාශය අවසන්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.